नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। भावे हि बुद्धानुस्सतिं भावनान मनुत्तरं इमं सतिं भावयित्वा पूरयिष्यसि मानसं ते। श्रद्धावंत खारुनिक पिंगवत्नी, अद उंदुवाप पुर पसलोस्सर पोहे दावस अंतर्जातिक थेरवाद धर्मायतने विसिन मिहेवन लबन पोहे दिन शील भावना वरसठानी भावना वरसठानटाई पिंगुतुं एकतु वेला इन्नी। अद दावसे विशेषेन्म පින්නතුන් විසින් උදේවරුවේත් විශේෂ භාවනා වැඩසටහනකට එකතු වුණා. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ සෑම පෝයකටම පුරුදු පරිදි කරන භාවනා වැඩසටහනට යොමු වෙන්න. පින්නතුනි, අපි කලින් මාසවල සතර බ්‍රහ්ම විහරණ ගැන කතා කළා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන බ්‍රහ්ම විහාර භාවනාවන් කොහොමද නිවැරදිව වඩන්න කියලා අපි ඉගෙන ගත්තා. ගොඩක් පින්වතුන් ඒ භාවනාවන් කරලා තිබුණා, ඒ වගේම සාර්ථක වෙලා තිබුණා. ඉතින් බ්‍රහ්ම විහාර භාවනාවලින් පස්සේ අපි අද ඉඳන් පටන් ගන්නේ අනුස්සති භාවනාවන් වඩන්න. අනුස්සති භාවනාවන්, අනුස්සති භාවනාවන් සියල්ල 10ක් තියෙනවා. ඒ 10න් පළවෙනි අනුස්සති භාවනාව තමයි බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය. ඉතින් අපි අද දවසේ බුද්ධානුස්සති භාවනාව වඩමු. ඉන් පස්සේ ඊළඟ මාසවල පිළිවෙලින් අනුත් අනුස්සති භාවනාවලට අවධානය යොමු කරමු. ඉතින් පුරුදු පරිදි අපි භාවනාව පටන් ගන්න කලින් තමන්ගේ කය සිත, කය සහ සිත සමාහිත වෙන්න විනාඩි 3ක් තමන්ගේ කයත් සිතත් ගැන අවධානය යොමු කරගනිමින් ඉමු. තමන් ඉන්න ආසනයේ පරයන්කයක හෝ වේවා, පුටුවක වේවා, වෙනත් ආසනයක වේවා, හිටගෙන සිටිනවා වේවා, කය සැහැල්ලු කරගෙන තමන්ගේ කයත් සිතත් දිහා අවධානය යොමු කරමු. විශේෂයෙන්ම තමන් ඉන්න ඉරියව්ව, තමන් ඉඳගෙන ඉන්නවා නම් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා සම්පූර්ණ අවධානය දීලා, තමන්ගේ කයේ වෙන චලන දිහා අවධානය දීලා, ඒත් එක්කම තමන්ගේ හිත විසිරෙනවා නම් නොයෙකුත් දේවල් මතක් වෙනවා නම් ඒ දේවලුත් හිතින් අවධානයට ගනිමින් විනාඩි 3ක් හිත සමාහිත කරගන්න උත්සාහ කරමු.
සරණයි. ඉන්වතුනි අපි භාවනාවේ පූර්ව කෘත්‍ය කෙටියෙන් සිද්ධ කරමු. ඉන්වතුන් සිතින් අදිෂ්ඨාන කරගන්න. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් මහා කාරුණික වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි, පූජා වේවා. භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගඵල නිර්වාණ පරයාප්ති සංඛ්‍යාත ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි, පූජා වේවා. භාග්‍යවතුන් වහන්සේගේ අෂ්ඨාරය පුද්ගල මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය මේ මහා සංඝ රත්නයට පූජා කරමි, පූජා වේවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි, ඒ වගේම ආර්යයන් වහන්සේලා කෙරෙහි, කල්යාණ මිත්‍රයන් වහන්සේලා කෙරෙහි මාගේ සිත, කය, වචන යන තුන් දොරින් යම්කිසි වරදක් දැන හෝ නොදැන වී ඇත්නම් එයට සමාව අයදිමි, සමාව ලැබේවා. මේ සිද්ධ කරගන්නට සූදානම් වන භාවනාමය පින, ප්‍රතිපත්ති පූජාමය පින, ධර්මානුධර්ම ප්‍රතිපත්තිමය පින මාහට ඉතා ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය බෝධියෙන් අජරාමර නිවනින් සැනසීම පිණිස හේතු වේවා කියලා අදිෂ්ඨාන කරගමු. පින්වතුනි, බුද්ධානුස්සති භාවනාව වඩන්න සූදානම් වෙන නිසා අපි තව පොඩි අභ්‍යාසයක් කරමු. පින්වතුන්, ඇස් දෙක පියාගෙන උත්සාහ කරන්න බොහොම හිතට ශ්‍රද්ධාව දනවන බුදුරුවක් තමන්ගේ හිතින් දකින්න. දැන් අපේ නිවෙස්වලත් තියෙනවානේ පින්වතුනි, බුද්ධ වන්දනා කරන තැන්වල පොඩි බුදු පිළිම වහන්සේලා. ගොඩක් වෙලාවට මේ බුදු පිළිම වහන්සේලා දැක්කහම හිතට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. බුදු මල් පහන් පූජ කරන්න බුදු මැදුරට සංකේතයක් විදිහට පොඩි බුදු පිළිම වහන්සේලා වඩා හිඳුවලා තිබුණාට, බුද්ධ වන්දනා කරද්දිවත් ඒ බුදු පිළිම වහන්සේලා දකිද්දී හිතට ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති වෙනවා. ඉතින් එහෙම බුදු පිළිම වහන්සේ නමක් ඉතින් අරමුණු නොකර තමන් දැකලා තියෙන, තමන් කොහේ හරි පන්සලක හෝ එහෙමත් නැත්නම් චිත්‍රයක හෝ වෙනත් පින්තූරයක හෝ දැකලා තියෙන, එහෙම නැත්නම් තමන්ගේ හිතේ මැවිලා තියෙන, තමන්ගේ හිතේ ඇඳිලා තියෙන බුදුරුවක් දකින්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් මෙහෙම මානසිකාර කරන්න, ජීවමානව මීට අවුරුදු 2500 ගණනකට කලින් වැඩ ඉඳපු නව අරහාදී බුදුගුණයෙන් යුක්ත මහා කරුණාවෙන් සීතල වුණ හදවතක් ඇති දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් සවනක් ගන බුදුරස් මාලාවෙන් විරාජමානව බබලන සියලු සත්වයන් කෙරෙහි පතල මහා මෛත්‍රියෙන් මහා කරුණාවෙන් යුක්ත සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේ ඇස් ඉස් මස් ලේ දන් දෙමින් පූරණය කරන ලද පාරමිතා බලයෙන් දෙවියන් බඹුන්ගේ රූපශ්‍රීය පරදවන රූපශ්‍රීයකින් යුක්ත භාග්‍යවතුන් වහන්සේ මගේ ඉදිරියේ වැඩ ඉඳිනවා කියලා මෙහෙම අරමුණු කරලා බුදුරජාණන් වහන්සේගේ රූපයක් තමන්ගේ සිතින් දකින්න උත්සාහ කරන්න. සමහර විට එහෙම දකින්න උත්සාහ කරද්දී ඒ උත්සාහයත් එක්ක ගොඩක් පින්වතුන් පහසුවෙන්ම ශ්‍රද්ධාව උපදවන බුදුරුවක් හිතේ හිතට පේයි. එහෙම නැති වුණොත් එහෙම කලබල වෙන්න එපා. බුද්ධානුස්සතිය වඩනවත් එක්ක ක්‍රමක්‍රමයෙන් ඒ එතැනට එන්න පුළුවන්. දැනට පින්වතුන් උත්සාහ කරන්නේ බුදුගුණ තමන් දන්න බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ රූපය, ඒ ගුණ කඳින් බර වෙච්ච ඒ රූපය දකින්න තමන්ගේ හිතින්. අපි විනාඩි 2ක කාලයක් ගමු අභ්‍යාසෙට.
තෙරුවන් සරණයි. පින්වතුනි, බුද්ධානුස්සතිය කියලා කියනකොට අපි සිංහලෙන් නම් කියන්නේ බුදු ගුණ භාවනාව කියලා නේද? බුදු ගුණ භාවනාව. බුද්ධ අනුස්සති කියලා පද දෙකක් තියෙනවානේ. බුද්ධ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා. අනුස්සති කියලා කියන්නේ නැවත නැවත සිහි කිරීමට. අනුසති. සති කියන්නේ සිහි කිරීමට, අනු කියන්නේ නැවත නැවත. නැවත නැවත සිහි කිරීමට අනුස්සති කියනවා. බුද්ධ කියලා කියන්නේ බැලෝ බැලමට බුදුරජාණන් වහන්සේ. හැබැයි පින්වතුනි, මෙතන බුද්ධ කියන පදයෙන් බුදුරජාණන් වහන්සේවම නෙවෙයි කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය තමයි බුද්ධ කියන වචනින් මෙතන කියවෙන්නේ. බුද්ධානුස්සති කියන්නේ බුදු ගුණයන් නැවත නැවත සිහි කිරීම. බුදුරජාණන් වහන්සේව නැවත නැවත සිහි කිරීම නෙවෙයි. බුද්ධානුස්සති භාවනාව වඩන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ රූපය තමන්ගේ සිතින් නැවත නැවත දකින්නට උත්සාහ කිරීම. මේකත් එක්තරා බුද්ධානුස්සතියක්. නමුත් මම දැන් මතක් කරගො හරි බුදු ගුණ භාවනාව නෙවෙයි. මොකද බුදු ගුණ නෙවෙයි අරමුණු වෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ රූපය. බුදුරජාණන් වහන්සේව නැවත නැවත කෙනෙක්ට මතක් කරන්න පුළුවන් නම්, සිහි කරන්න පුළුවන් නම් ඒකත් එක්තරා බුද්ධානුස්සතියක්. නමුත් ඒකත් හරි බුදු ගුණ භාවනාව නෙවෙයි. බුද්ධ නියම බුද්ධානුස්සතිය වෙන්නේ, නියම බුදු ගුණ භාවනාව වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් නැවත නැවත සිහි කරන්න පුළුවන් නම්. පින්වතුන් දන්නවා බුදු ගුණ අනන්තයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සම්භාරය තමන් වහන්සේ විසින්ම කෙලවරක් නැතිව වෙන කිසිම ධර්මයක් දේශනා නොකර එක දිගට ඇදහැලෙන මහා වර්ෂාවක් වගේ තමන්ගේ මුළු ජීවිතය කාලය පුරාවට දේශනා කළත් ඒ ආයු කාලය ගෙවිලා අවසන් වෙනවා මිසක් බුදු ගුණවල අවසන් වීමක් නැහැ. බුදු ගුණ හරියට අහස වගේ අනන්තයි, මහා පොළොව වගේ පෘථුලයි, මහා සාගරයේ ජල කඳ වගේ අප්‍රමාණයි. ඒ බුදු ගුණ සියල්ලක්ම අපි වගේ අය ගැන කවරක් අද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වගේ මහා ප්‍රඥයෙක් විසින්වත් අරමුණු කරලා අවසන් කරන්න බැහැ, දැනගෙන අවසන් කරන්න බැහැ. ඒ නිසා ඒ බුදු ගුණ අතරින් බුදුරජාණන් වහන්සේ විසින් නව ගුණ පාඨය, ඒ කියන්නේ ඉතිපිසෝ පාඨය, අපිට සියලු බුදු ගුණයන් සම්පින්දණය කරලා ගුණ නවයකට දේශනා කරලා තියෙනවා. ඒ තමයි අරහන් සම්මා සම්බුද්ධෝ, විචාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදු, අනුත්තරෝ, පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ භගවා කියන මේ නවය. ඉතින් මේ නවය වඩනකොට සාමාන්‍යයෙන් නවගුණ වැල භාවිතා කරලා බුදු ගුණ වඩන සිරිතක් තියෙනවා. සාමාන්‍ය ක්‍රමය තමයි මේ ගුණ අතුරින් ගුණ නවයම සිහි කරන එක. බුදුරජාණන් වහන්සේ මෙසේද අරහන් නම් වනසේක, මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක ආදි වශයෙන්. නමුත් මේ ක්‍රමය සාර්ථක වෙන්නේ පින්වතුනි ඒ ගුණයන් ගැන ගැඹුරු අවබෝධයක් තියෙන අයට. සමහරු බුදුගුණ භාවනාව වඩනවා කියලා අරහං 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 කියන මේ අරහං කියන වචනය නැවත නැවත කියනවා. මේක පැහැදිලිවම අර මෛත්‍රී භාවනා ආදි භාවනාවල කිව්වා වගේ හරියට මන්ත්‍රයක් සජ්ජායනා කරනවා වගේ දෙයක් මිසක් බුදු ගුණ මනසිකාරයක් නෙවෙයි. යම් කුසලයක් සිද්ධ වෙනවා ඒක ඇත්ත, යම් කිසි කෙලෙස් වලින් දුරවීමක් සිද්ධ වෙනවා ඒකත් ඇත්ත. නමුත් බුදු ගුණ භාවනාව සාර්ථකව සිද්ධ කළා නෙවෙයි. තවත් සමහරු කරන දෙයක් තමයි අරහන් ගුණේ ඉඳලා භගවා ගුණේ දක්වා අරහන් සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ගුණ නවයම නැවත නැවත සජ්ජායනා කරනවා. මේකෙදිත් ගැඹුරු අවබෝධයක් නැති කෙනෙකුට, හරි අවබෝධයක් නැති කෙනෙකුට බුදුගුණ භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිත වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ යම්කිසි මට්ටමකට අකුසලයන්ගෙන් හිත දුරස් වෙනවා මිස. ඒ නිසා අද අපි ආරම්භයක් විදිහට වෙනස් ක්‍රමයකට බුදුගුණ වඩමු. මේකත් බුදුගුණ වඩන එක්තරා ක්‍රමයක්. නමුත් සාමාන්‍යයෙන් අර පහසුවෙන් කියා දෙන ක්‍රමය නෙවෙයි, වෙනස් ක්‍රමයක් මම කියන්න හදන්නේ. අපි බුදු ගුණ නවයෙන් අරහං ගුණය විතරක් තෝරගමු. සාමාන්‍ය ක්‍රමය තමයි පින්වතුනි බුදු ගුණ නවයම ක්‍රමක්‍රමයෙන් වඩලා, ඒ කියන්නේ අරහං ගුණය කාලයක් වඩනවා, සම්මා සම්බුද්ධ ගුණය කාලයක් වඩනවා, විජ්ජාචරණ සම්පන්න ගුණය කාලයක් වඩනවා. මේ විදිහට ගුණ නවය වඩලා තමන්ට වැඩිපුරම හිතට ප්‍රියමනාප ගුණය තෝරගන්න. ඒකෙන් තමයි ඉස්සරහට යන්නේ.
අපිට බුදුගුණ නවයම වඩන්න කාලයක් නැති නිසා අරහං ගුණය අද වඩමු. ඉස්සරහට පින්වතුන්ට තේරෙයි කොහොමද ඉතිරි ගුණත් ඒ විදිහට වඩන්නේ කියලා. අරහං ගුණය භාවනා වශයෙන් වඩනකොට පින්වතුන් අරහං ගුණය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඇයි බුදුරජාණන් වහන්සේ අරහං නම් වෙන්නේ? බොහෝ හේතු තියෙනවා. ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි ආදී වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු නොයෙකුත් පරයායන් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය සම්බන්ධ. ඒ අතරින් අපි මුලින්ම තියෙන ආරකත්තා කියන මේ මේ පරයාය විස්තර කරගමු. බුදුරජාණන් වහන්සේ අරහං නම් වෙන්නේ පිපතුන් ආරක කියලා කියන්නේ දුරස්. දුරස් වන බැවින් අරහං නම් වනසේක. මොනවායින්ද දුරස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරස් වන බැවින්, එහෙමත් නැත්නම් කෙලෙසුන් කෙරෙන් දුර වූ බැවින්, කෙලෙසුන් කෙරෙන් දුර වූ බැවින් අරහං නම් වනසේක. මේ පාඨය පින්වතුන් නැවත නැවත සජ්ජායනා කරන්න කියලා මම දැන් වෙලාවක් දුන්නත් එහෙම. බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුර වූ බැවින් අරහං නම් වනසේක. මේ විදිහට නැවත නැවත සජ්ජායනා කරනකොට යම් ඉසි අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ඒ ගුණය හිතට වැටහෙනවා. නමුත් අපි තවත් ටිකක් විසඳ කරගමු මේ වාක්‍ය. කෙලෙස් කියලා කියන්නේ මොනවටද කියලා. කෙලෙස් කියලා කියන්නේ පෘථග්ජන අපේ సంతానවල පළවෙන රාගය, ద్వේෂය, මෝහය, මානය, දෘෂ්ටිය, විචිකිත්සාව මේ වගේ අකුසල ධර්මවලට නමක් නේ. පෘථග්ජන අපේ సంతానවල සියලු අකුසල ධර්මයන් පිටමානයි. ඕනෑම වෙලාවක අකුසලයන් පහළ වෙන්න පුළුවන්, පහළ වෙනවා. සෑම දවසකම සෑම පැයකම අපිට නොයෙකුත් දේවල් ගැන රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, අනිකුත් කෙලෙස් ඇති වෙනවා. මෙන්න මේවට තමයි කියන්නේ කෙලෙස් කියලා. අපේ సంతාන කිලිටි කරන නිසා, අපේ సంతානවල පහළ වෙලා අපි තුලම පහළ වෙලා අපිවම දවන නිසා මේවට කියනවා කෙලෙස් කියලා. මෙන්න මේ කෙලෙස් බුදුරජාණන් වහන්සේගේ సంతානයේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සියලු කෙලෙස් දුරු කළා, මේ සියලු කෙලෙස් ප්‍රහාණය කළා, වාසනා සහිතව ප්‍රහාණය කළා. ඒ කියන්නේ කෙලෙස් පුරුද්දක්වත් උන්වහන්සේට නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරස් වුණා, දුරු වුණා. එබැවින් උන්වහන්සේ අරහන් නම් වෙනවා. රාගය කියන එක කෙලෙසක් ගැන කතා කරමු. අපේ సంతානෝ රාගය ඇති වෙනවා. රාගය ඇති වෙන්න අවකාශය තියෙනවා. තත් ජනයි. ස්ත්‍රීන් අරමුණු කරගෙන, ස්ත්‍රීන්ට නම් පුරුෂයන් අරමුණු කරගෙන රාගය ඇති වෙනවා. රාගය කියන වචනෙට රාගය කියන වචනේ අන්තර්ගත වෙන්නේ ලෝභය කියන ධර්මය ඇතුළේ ඇත. ලෝභය තමයි සියල්ල අරමුණු කරගෙන ඇති වෙන්නේ. කෑම බීම වෙන්න පුළුවන්, වස්ත්‍රාභරණ වෙන්න පුළුවන්, ගෙවල් දරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝ අසල් ඒ වගේම ඥාති මිත්‍රයෝ මේ හැම දෙයක් ගැනම අපිට ලෝභය ඇති වෙනවා, ඇලීම ඇති වෙනවා. මේ ඇලීම කියන ධර්මය අපේ හිත්වල ඇති වුණා අපේ හිත් කිලිටි වෙනවා. අපිට කවුරු හරි කරෙහි ඇලිලා ඉන්න වෙලාවක්, මොකක් හරි කරෙහි ඇලිලා ඉන්න වෙලාවක් කියන්නේ අපේ සිත් පිරිසිදුයි කියලා. ඒ වෙලාවේ අපේ සිත් කිලිටි වෙලා තියෙනවා. ඒ වෙලාවේ අපිට භාවනාවකට ඉඳ ගන්න බැහැ. ඒ වෙලාවේ අපිට වැඩිහිටියෙක් ගුරුවරයෙක් ළඟට යන්න බෑ. ඒ වෙලාවේ අපිට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බෑ. බුද්ධ වන්දනාවක් කරන්න බෑ. අපේ සිත් කිලිටි වෙලා තියෙනවා. ඒ වගේම කිලිටි වෙනවත් එක්කම අපි ඒ අපේ సంతානවල ඇති වෙන රාගය නිසා අපි දැවෙනවා. එතන මෙන්න මේ කියන කෙලස් කිලුට, මේ කියන දැවීම බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ නැති නිසා හරියට සුදෝසුදු වස්ත්‍රයක් වගේ බුදුරජාණන් වහන්සේගේ චිත්ත సంతානය පිරිසුදුයි, පරිශුද්ධයි. රාගය නැමැති කෙලෙස් ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දුරස් වූ බැවින් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. අපේ సంతානවල ద్వේෂය ඇති වෙනවා. ద్వේෂය කියන්නේ තරහට, මේකට ක්‍රෝධය කියනවා, වෛරය කියනවා, තවත් නොයෙක් නම් කියනවා. ద్వේෂය ඇති වුණාම අපේ సంతාන කිලිටි වෙනවා. ඒ වගේම අපේ సంతానවල ඇතිවන ද්වේෂයෙන් අපි දැවෙනවා. මේ කියන ద్వේෂය ඇති වුණ වෙලාවක අපිට කියන්න බෑ අපි පිරිසුදුයි කියලා.
මේ ද්වේෂය අපේ సంతానවර නැති වෙලාවක උනත් වෙනතුනි අපි ද්වේෂය දුරු කරලා නැති නිසා ඕනෑම වෙලාවක ඕනෑම අරමුණක් ගැන අපිට ද්වේෂය ඇති වෙනවා අපේම ආදරණීය දෙමව්පියෝ ගැන අපිට ද්වේෂය ඇති වෙනවා අපේ දරුවෝ ගැන අපිට ද්වේෂය ඇති වෙනවා ගුරුවරු ගැන ද්වේෂය ඇති වෙනවා තමන්ට බොහෝ උපකාර කරන්න තියෙන කෙනෙක් ගැන ද්වේෂය ඇති වෙනවා මේ ද්වේෂය බුදුරජාණන් වහන්සේගේ సంతానයේ කිසිම ආකාරයකින් ඇති වෙන්නේ උන්වහන්සේට සෑම විටම උන්වහන්සේට අනර්ථයක් කරන්න උත්සාහ කරන උන්වහන්සේව නොඑක් අවස්ථාවල මරන්න උත්සාහ කරපු දේවදත්ත හාමුදුරුව ගැන වත් බුදුරජාණන් වහන්සේට අල්ප මාත්‍රයකවත් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ ද්වේෂයක් ඇති නොවන විදිහට පාලනය කරගෙන ඉන්නව නෙවෙයි උන්වහන්සේට ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් උන්වහන්සේ ද්වේෂයෙන් දුරස්. ද්වේෂය කියන කිලුට මුළු මහත් පෘථග්ජන ලෝකයම කිලිටි කරන මේ ද්වේෂය කියන කිලුට බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කිසිම ආකාරයකින් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ ද්වේෂයෙන් දුරින්ම දුරු වුණා. හරියට සුදෝසුදු වස්ත්‍රයක් වගේ පිරිසුදු ජලය වගේ බුදුරජාණන් වහන්සේගේ సంతානයේ ද්වේෂය නැවති කෙලස් කිලුට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරහන් නම්මනසේක අපේ సంతානවල මෝහය නැවති කෙලෙස් ඇති වෙනවා. මෝහය කියලා කියන්නේ යථාර්ථය නොදැනීමට අවිද්‍යාවට අවිද්‍යාව අපේ පෘථග්ජන సంతానවල තියෙන නිසා තමයි පින්වතුනි අපි නොඇලිය යුතු තැන්වල ඇලෙන්නේ නොගැටිය යුතු තැන්වල ගැටෙන්නේ රාගයක් ඉවෙන්න සුදුසු නැති ස්ත්‍රී පුරුෂ අරමුණු වල අපි ගිහිල්ලා ඇලෙන්නේ කේන්ති ගන්න සුදුසු නැති තැන්වල පවා දෙමව්පියෝ ගැන පවා මේ ගුරුවරු ගැන පවා අපි ගැටෙන්නේ අවිද්‍යාව හේවත් මෝහය නිසා මේ මෝහය කියලා කියන්නේ අපේ సంతාන යථාර්ථයෙන් දුරස් කරන අපිව වසන කිලිටක් කෙලස් කිලිටක් මේ මෝහය තමයි අනෙකුත් සියලු කෙලස් වලට හේතු වෙන්නේ ඒ කෙලස් කිලුට බුදුරජාණන් වහන්සේගේ సంతානේ නැහැ බුදුරජාණන් වහන්සේගේ సంతානිය මෝහය නැමැති කෙලෙසෙන් දුරින්ම දුරු වූ බැවිනොත් පරම පරිශුද්ධයි සුදෝසුදු වස්ත්‍රයක් වගේ පිරිසුදු ජලය වගේ බුදුරජාණන් වහන්සේගේ సంతානය පිරිසිදුයි කවර ආකාරයකින්වත් කවර හේතුවක් නිසාව බුදුරජාණන් වහන්සේගේ సంతානයේ රාගයක් ද්වේෂයක් මෝහයක් ඇති වෙන්නේ නැහැ අපිට එක දවසකට ලක්ෂ කෝටි වාර ගණන් රාගය ද්වේෂය මෝහය ඇති වෙනවා ඇති ඒව නිසා අපි නොයෙකුත් වැරදි තීරණ ගන්නවා ජීවිතේ වරද්ද ගන්නවා වැරදි කරනවා නොයෙකුත් අකුසල් වලට යොමු වෙනවා කුසල් වලින් ඈත් වෙනවා නිවන් මාර්ගයේ ගමන් කරන පටන් අරගෙන අතෑරලා දානවා මේ අපේ సంతానවල බොහොම සුලභ වූ මේ කිලිටි ධර්ම අපිරිසිදු ධර්ම දුර්ගන්ධවත් ධර්ම බුදුරජාණන් වහන්සේගේ సంతානේ නැති නිසා උන්වහන්සේගේ సంతානය පරම පරිශුද්ධ වන නිසා බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා ඉතින් මෙන්න මේ කරුණු තුන මෙතන මම කතා කළේ කෙලෙස් තුනයි ලෝභය ද්වේෂය මෝහය ලෝභයට කියන්න පුළුවන් රාගය කියලා හෝ ඇලීම කියලා හෝ පිමතු කරතිනවා ද්වේෂයටත් ද්වේෂය කියලා හෝ ක්‍රෝධය කියලා හෝ වෛරය කියලා හෝ කරතිනවා පාවිච්චි කරන්න පුළුවන් මෝහයටත් මෝහය කියලා හෝ අවිද්‍යාව කියලා හෝ වෙනත් නමකින් හෝ භාවිත කරන්න පුළුවන් මේ ප්‍රධාන කෙලෙස් ධර්ම තුනනේ මේ තුන පෘථග්ජන సంతానවල ඇති හැටි බුදුරජාණන් වහන්සේගේ సంతානේ නැති හැටි අපි බොහොම සුළු දෙයකට පවා ඇලෙන හැටි ගැටෙන හැටි බුදුරජාණන් වහන්සේට මාර දූවරු ඇවිල්ලා වහන්සේ ඉස්සරහා බොහොම සරාගී විදිහට නර්තනය කරද්දීවත් වහන්සේට අල්ප මාත්‍ර වූවත් රාගයක් ඇති නොවන සැටි දේවදත්ත හාමුදුරුවෝ ඒ වගේම චින්චි මානවිකාව ඒ වගේම සච්චක ආලවක ආදී අය විසින් නොයෙකුත් ආකාරයෙන් උන්වහන්සේට කේන්ති යන්න සුදුසු විදිහේ වැරදි කරද්දී උන්වහන්සේට අඹමල් රේණුවක තරම්වත් කේන්තියක් පහළ නොවන හැටි ශෝකයක් පහළ නොවන හැටි ඒ වගේම උන්වහන්සේට සර්ව ප්‍රකාරයෙන්ම උන්වහන්සේ මෝහය දුරු කරලා තියෙන හැටි කියන මෙන්න මේක අපිත් එක්ක සංසන්දනය කරමින් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවන හැටි මෙනෙහි කරන්න වාක්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ලෝභය නැමැති
කෙලෙස් ධර්මයෙන් දුරු වූ බැවින් අරහන් නම් වශයෙන් බුදුරජාණන් වහන්සේ ද්වේෂය නැමැති කෙලෙස් ධර්මයෙන් දුරු වූ බැවින් අරහන් නම් වශයෙන් බුදුරජාණන් වහන්සේ මෝහය නැමැති කෙලෙස් ධර්මයෙන් දුරු වූ බැවින් අරහන් නම් වශයෙන් තවත් කැටි කළොත් බුදුරජාණන් වහන්සේ ලෝභයෙන් දුර වූ බැවින් අරහන් නම් වශයෙන් ද්වේෂයෙන් දුරු වූ බැවින් අරහන් නම් වශයෙන් මෝහයෙන් දුරු වූ බැවින් අරහන් නම් මෙන්න මේ වාක්‍ය තුන විතරක් පාවිච්චි කරන්න. ඒ වාක්‍ය තුන පින්වතුන්ගේ හිතට වටහා ගන්න නානා ප්‍රකාරයෙන් හිතන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක බුද්ධානුස්සති බාධාවක් නෙවෙයි. අපේ సంతාන කොහොමද මේ කෙලෙස් නිසා කිලුටු වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ సంతාන ඒ තාක් කෙලෙසුන් කෙරෙන පිරිසිදුයි. අපේ సంతාන යම් තාක් අපිරිසිදුයිද? බුදුරජාණන් වහන්සේගේ సంతානය ඒ තාක් පිරිසිදුයි. ඒ නිසා තමන්ගේ సంతාන දැන් අපි සංසන්දනාත්මකව කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන කියලා කියනකොට ඒක ලොකු දෙයක් විදිහට අපේ හිතවලට වැටහෙන්නේ නැහැ. ඔව් ඉතින් බුදුරජාණන් වහන්සේනේ වගේ මානසිකත්වයක් අපිට එන්න පුළුවන්. නමුත් තමන්ගේ సంతානයත් එක්ක සංසන්දනය කරලා බලන්න. එතකොට තේරේ බුදුරජාණන් වහන්සේ කොච්චර උතුම්ද? වහන්සේගේ సంతානය අපේ సంతානවලට වඩා 10,000 ගුණයකින් පිරිසිදු වෙන හැටි, වෙනස් වෙන හැටි. ඇයි අපි උන්වහන්සේව සරණ යන්න ඕනි? ඇයි අපි බුදුරජාණන් වහන්සේට අපේ ජීවිත පූජ කරන්න ඕන? ඇයි උන්වහන්සේ අපේ ශාස්ත්‍රෝන් වහන්සේ වෙලා තියෙන්නේ? ඇයි උන්වහන්සේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ පවා ශාස්ත්‍රෝන් වහන්සේ වෙලා තියෙන්නේ කියන්නේ? එතකොට තමන්ට ටික ටික තේරෙයි. ඒ නිසා පින්වතුනි අපි විනාඩි 6ක් ගමු. එක ලෝභය ගැන විනාඩි 2ක්, ද්වේෂය ගැන විනාඩි 2ක්, මෝහය ගැන විනාඩි 3ක්, විනාඩි 2ක් වශයෙන් විනාඩි 6ක් අරගෙන මේ කෙලෙස් සංසන්දනය කළ බලන්න. මෝහය පින්වතුනි ටිකක් ලෝභය ද්වේෂය තරම් අපිට ප්‍රකට නැහැ. ඒ නිසා ඒක පින්වතුන් හිතලා බලන්න ඕනේ. අපි නොයෙකුත් දේවල් ගැන ඇලෙන්නේ, නොයෙකුත් දේවල් ගැන ගැටෙන්නේ, කේන්ති යන්නේ අපිට යථාර්ථ කියන්නේ හරි හරි අවබෝධයක් නිසා, අපේ තියෙන අනවබෝධය නිසා, අවිද්‍යාව නිසා. මෙන්න මේ ඒ විදිහට බලනකොට මෝහය කියන කෙලෙස තමන් හිතට වැටහෙනවා. ඒ කියන කෙලෙස පුත්‍රජාන හසර නෑ කියන එක තමයි හිතන්න ඕනේ. එතකොට මම විනාඩි දෙකෙන් දෙකට පින්වතුන්ට මතක් කරන්නම්. දැන් අපි විනාඩි දෙකක් ලෝභය බුදුරජාණන් වහන්සේ පරිශුද්ධ වන හැටි, දුරස් වන හැටි මෙනෙහි කරනවා. ඊට පස්සේ ඊළඟ විනාඩි දෙකේදී අපි ද්වේෂයට, ඊළඟ විනාඩි දෙකේදී මෝහයට යොමු වෙමු. මෙහෙමත් කියන්න පුළුවන්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝභයෙන් දුරවනසේක. එහෙමත් නැත්නම් ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝභයෙන් දුරු වූ බැවින් අරහන් නම් වනසේක. එමතන පුළුවන් මෙහෙම මෙනෙහි කරන්න, බුදුරජාණන් වහන්සේ ලෝභයෙන් දුරු වූ අතිශය පිරිසිදු సంతාන ඇති බැවින් අරහන් නම් වනසේක. අපි දැන් ආරම්භ කරමු විනාඩි දෙක. ලෝභයෙන් රාගයෙන් බුදුරජාණන් වහන්සේ දුරස්සන හැටි වනේ.
පින්වතුනි දැන් අපි ද්වේෂයට යමුමු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද්වේෂයෙන් දුර් වූ අතිශය පරිශුද්ධ సంతාන ඇති බැවින් අරහන් නම් වනසේක. මෙතනදී කලින් වතාවේ මතක් කරන බැරි වෙච්ච එකක් අපි අර පළවෙනි අභ්‍යාසය කරපු විදිහට බුදුරජාණන් වහන්සේගේ රූපය තමන්ගේ සිතින් දකිමින් මේ වාක්‍ය මෙහි කරන්නේ. හොඳයි පින්වතුනි දැන් මෝහයට අවධානය දෙමු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් දුර වූ පරිශුද්ධ సంతාන ඇති බැවින් අරහන් නම් වනසේක. හොඳයි පින්වතුනි අපි ලෝභය ද්වේෂය මෝහය කියන කෙලෙස් ධර්ම තුන ගැන කතා කරමු. කෙලෙස් කියලා කියනකොට පින්වතුනි අර්ථ දෙකක් කියවනේ. එකක් තමයි හිත කිලිටි කරනවා කියන්නේ. ඒක තමයි අපි ලොකුවට කතා කළේ. අනිත් අර්ථය තමයි හිත දවනවා කියන්නේ. පින්වතුනි කෙලෙස් ධර්ම ඇති වුණාම අපේ හිතේ ඇති වෙනවා ලොකු දාහයක් දැවීමක්. ඒක රාගයටත් සාධාරණයි, ද්වේෂයටත් සාධාරණයි, මෝහයටත් සාධාරණයි. අනෙකුත් ඊර්ෂ්‍යාව, මාත්සර්ය, සැකය මේ කෙලෙස් වලටත් සාධාරණයි. බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කෙලෙස් නැති නිසා මේ දාහය ඇත්තේ නැහැ. උන්වහන්සේගේ సంతානයේ කෙලෙස් නිසා වෙන දැවිල්ල කිසිම දවසක ඇති වෙන්නේ නැහැ. හරියට සිසිල් ජලය වගේ උන්වහන්සේගේ సంతානයේ සිසිල්, උන්වහන්සේගේ හදවත, බුදුරජාණන් වහන්සේගේ සිත, ඒ චිත්ත సంతානයේ සෑම විටම සිසිල්. උන්වහන්සේට සිහිනයකින්වත්
කෙලෙසක් ඇති වෙන්නේ නැහැ. රහසින්වත් උන්වහන්සේට කෙලෙස් ධර්මයක් සිටිය ඇති වෙන්නේ. ඉතල බලන්න පින්වත්නි. අපි දවස පුරාම නොයෙකුත් කෙලෙස් නිසා දැවෙමින් ඉන්නේ. රාගය නිසා, රාගය කියලා නොකියන වෙනත් ආකාරයකින් කිය වෙනත් ආකාර වලින් කියන නොයෙකුත් වස්තුන් ගැන ඇතිවන ඇලීම නිසා, නොයෙකුත් පුද්ගලයන් ගැන ඇතිවන ද්වේෂය නිසා, මෝහය නිසා, නොයෙකුත් දේවල් ගැන ඇතිවන සැකය නිසා, ඒ වගේම අපි අකමැති නමුත් අපේ సంతානවල ඇතිවන ඉරිෂ්‍යාව නිසා, ඒ වගේම අනෙකුත් අකුසලයන් නිසා අපේ සිත් දැවෙනවා, අපේ හදවත දැවෙනවා. අපි පුදුම 1000කින් ඒක භාවනාවක් කරලා පන්සලකට ගිහිල්ලා බණක් අහලා ඒ 1000 විටින් විට නිවුණත් නැවතත් අපේ හිත ඒ 1000ට වැටෙනවා. ඒක තමයි පෘථග්ජන ගතිය. අපි මේ උත්සාහ කරන්නේ ඒ 1000න් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න, ඒ වගේම ඉතා ඉක්මනින් ඒ 1000න් සර්ව ප්‍රකාරයෙන්ම මිදෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සන්තාන මේ කියන 1000 කිසිම දවසක කිසිම හේතුවක් නිසා ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේගේ సంతානය සෑම දවසකම සිසිල්. උන්වහන්සේගේ මුහුණේ, උන්වහන්සේගෙන් උන්වහන්සේගේ ඉරියව්වල, ගමනේ බිමනේ දක්නට ලැබෙන ශාන්ත බව, උන්වහන්සේගේ සිනහවේ තියෙන සෞම්‍ය බව, උන්වහන්සේගේ රූපයේ තියෙන ඒ නියුණු බව, මේ සියල්ලට හේතු වෙන්නේ ඒ సంతානයේ තියෙන සිසිලස, ඒ సంతානයේ තියෙන නියුණු බව. මේ සියල්ල කෙලෙස් ධර්මයන්ගෙන් දුරු වීම නිසා සිද්ධ වෙච්ච දේවල්. ඒ නිසා පින්වතුනි අපි නැවතත් මේ කාරණයක් හිතේ තියාගෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් තුනට සීමා වෙන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හැටි මෙනෙහි කරමු. අනෙකුත් කෙලෙස් ධර්ම පින්වතුන්ට වැටහෙන ඕනෑම දෙයක් මෙනෙහි කරන්න. තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාව වැඩියෙන් ඇති වෙනවා නම් ඒ ඊර්ෂ්‍යාවට සංසන්දනය කරලා බලන්න. තමන්ගේ හිතේ වැඩියෙන් ඇති වෙන්නේ කේන්තිය නම් කේන්තියට සංසන්දනය කරන්න. තමන්ගේ හිතේ ඇති වෙන්නේ තින මිද්දේ, කියන්නේ කම්මැලිකම, භාවනාවක් කරන්න ගියාම, බණක් අහන්න ගියාම, ධර්මය ඉගෙන ගන්න ගියාම හිතේ ඇතිවන මැලි බව නම් ඒකට සංසන්දනය කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ හිතේ මේ මැලි බව කවදාකවත් ඇති වෙන්නේ අපේ අපි කුසල් කරන්න පසුබසින්නේ, ඒ දේවල් කරන්න පසුබසින්නේ මේ මැලි බව නිසා. ඒ මැලි බව නැති సంతානයක් මොන වගේ ඇද්ද කියලා හිතන්නේ. අපේ හිතවල සැකය ඇති වෙනවා, නොයෙකුත් දේවල් ගැන අපි සැක කරනවා. ඒ සැකය කිසිම දවසක ඇති නොවන సంతානයක් මොන වගේ ඇද්ද කියලා මෙනෙහි කරන්න. මේ විදිහට තමන්ට වැටහෙන කෙලෙස් ධර්ම අරගෙන මෙනෙහි කරන්න, වාක්‍ය විදිහට තියාගන්න. බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ පරිශුද්ධ సంతානයක් ඇති බැවින් අරහන් නම් වනසේක. එක වාක්‍යයයි කෙලෙසුන් කියන වචනට අපි සියලු කෙලෙස් සංක්ෂිප්ත කරනවා. ඒක යටතේ පින්නතුන්ට පුළුවන් වෙලාව අරගෙන සංසන්දනාත්මකව බුදුරජාණන් වහන්සේ ගුණයන් මෙනෙහි කරන්න. ඒ ගුණය කියලා කියන්නේ මෙතන ඒ කෙලෙසුන් කෙරෙන් දුරු වුණ බව, වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරස් වුණ බව. අපි කෙලෙසුන්ට හරිම සමීපයි, කෙලෙස් අපිට හරිම සමීපයි, නිතර දෙවේලි අපි කෙලෙස් එක ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සර්ව ප්‍රකාරයෙන් කෙලෙස් දුරු කරපු නිසා කෙලෙස් වලින් දුරස්ම දුරස් උන්වහන්සේට කිසිම ආකාරයකින් කෙලෙස් එක්ක සම්බන්ධයක් නැහැ. කෙලෙස් පුරුදුවත් උන්වහන්සේගේ సంతානේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. ඒ වගේම ඒත් එක්කම පින්වතුන් පුළුවන් නම් සංකීර්ණ නැත්තම් හිතට ගන්න උත්සාහ කරන්න කෙලෙස් කියලා කියනකොට වැඩ දෙකක් කරනවා. අපේ හිත කිලිටි කරනවා, අපේ හිත දවනවා, තවනවා, දැවීමත් සිද්ධ කරනවා, කිලිටි කිරීමත් සිද්ධ කරනවා. එතකොට එකම වෙලාවේ අපේ సంతාන ඇති වෙලා හිතත් කිලිටි කරලා දැවීමත් කරන ධර්ම තමයි කෙලෙස් ධර්ම. ඉතින් අපි තව විනාඩි 4ක් ගමු පින්වතුනි. විනාඩි 4ක් අරගෙන කෙලෙස් ධර්ම වලින් බුදුරජාණන් වහන්සේ දුරස්ස නැහැටි මෙනෙහි කරමු. කලින් මතක් කළා වගේ මොම තමන්ගේ හිතට වැටහෙන යම්කිසි බුදු පින්තූරයක් දිහා, එවත්තට බුදුරජාණන් වහන්සේගේ යම්කිසි රූපයක් දිහා හිතින් බලාගෙන ඒ බුදුරජාණන් වහන්සේ කෙලෙස් ධර්ම වලින් දුරු වෙලා තියෙන හැටි, මේ දුරු වීම නිසා උන්වහන්සේගේ సంతානය කොච්චර පාරිශුද්ධද, උන්වහන්සේගේ సంతානය කොච්චර සිසිල්ද කියන එක තමන් එක්ක සංසන්දනය කරමින් දකින්න උත්සාහ කරන්න.
සරණයි. පින්වතුනි, අපි සාමාන්‍යයෙන් උපතින්ම බෞද්ධයෝ විදිහට අපේ හිතේ මැවිලා තියෙන බුදුරජාණන් වහන්සේ කියලා කියද්දී හරියට අර අන්‍යාගම් වල ඉන්න සර්ව බලධාරී දෙවියෙක් වගේ, එමත් නැත්නම් ඊශ්වරයෙක් වගේ හරිම අතිශයින්ම විශේෂ, අතිශයින්ම වෙනස් කෙනෙක් විදිහට අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ මනුෂ්‍යයෙක් කියන සංකල්පයටවත් අපේ හිත ළඟ නැහැ පොඩ්ඩක් වෙලාවට. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපි වගේම මනුෂ්‍යයෙක්, අපි වගේම කෙස්ලොම් නියදත් සම්මාදියෙන් සැදුම්ලත් ශරීරයක් උන්වහන්සේට තියෙන්නේ. මීට සාරාංශකයේ කල්පලක්ෂයකට කලින් උන්වහන්සේ අපි වගේම පෘථග්ජනෙක්, සාමාන්‍ය මනුෂ්‍යෙක්, බෝධිසත්ව මට්ටමට ගිහිල්ලත් නැති උන්වහන්සේ, තමන් වහන්සේගේ సంతානයේ ඒ ඒ පාරමිතා ධර්මයන් ක්‍රමක්‍රමෙන් වැඩි දියුණු කරලා මනුෂ්‍යයන් අතරම විශේෂත්වයට පත් වෙච්ච තවත් මනුෂ්‍යෙක්. එතකොට උන්වහන්සේගේ ගුණ, මේ අරහං ගුණ ආදී මෙනෙහි කරද්දී අපි මේ කාරණේ හිතේ තියාගන්න. බුදුරජාණන් වහන්සේ කියන කෙනා අපෙන් විශේෂ වෙන්නේ මේ ගුණයන් හින්දායි. වහන්සේත් මනුෂ්‍යයෙක්, මාත් මනුෂ්‍යයෙක්. නමුත් මගේ సంతානයේ මේ දැවීම තියෙන, උන්වහන්සේගේ సంతානයේ ඒ දැවීම නැහැ. මගේ సంతානයේ මෙච්චර කෙලෙස් ගොඩකින් කිලිටි වෙලා තියෙන, උන්වහන්සේගේ సంతානයේ ඒ කෙලෙස් කිලුටු නැහැ. මේ දේවල් නිසා තමයි උන්වහන්සේ විශේෂ. මේ දේවල් නිසා තමයි උන්වහන්සේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට පවා ශාස්ත්‍රෝ වෙන්නේ. මේ අරහං ගුණය කියන්නේ එක කාරණයක් විතරයි, තව ඕනේ තරම් තියෙනවා මේ විදිහට විස්තර කරන්න. මම කියන්නේ මේ ගුණයන් තමයි බුදුරජාණන් වහන්සේව බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් කරලා තියෙන්නේ. ඒක තමයි උන්වහන්සේ කියන විශේෂත්වය. එතකොට මේ දේවල් අපිට ලඝු කරලා හිතන්නේවත් නැත්තම් බුදුරජාණන් වහන්සේනේ. ඉතින් මෙහෙම වෙන්නේ නැහැයි වගේ මානසිකත්වයකට යන්නේ නැතිව උන්වහන්සේත් මං තවත් මිනිස්සෙක් කියන මානසිකත්වයෙන් බැලුවොත්, සංසන්දනාත්මක බැලුවොත් අපිට වැඩි වැඩියෙන් බුදු ගුණයන් තේරෙන පටන් ගන්න. වැඩි වැඩියෙන් උන්වහන්සේ අපිට වඩා කොච්චර සුවිශේෂීද, කොච්චර උතුම්ද, කොච්චර ශ්‍රේෂ්ඨද කියන එක තේරෙන පටන් ගන්නවා. පින්වතුනි, මේ අපි අද කතා කරන්නේ මම මුලින් සඳහන් කළා වගේ සාගරයක් වගේ බුදු ගුණ අතරින් අතිශයින්ම සුළු ගුණයක් ගැන. බුදු ගුණ නවයෙනුත් අරහන් ගුණය කියන්නේ එකක් විතරයි. අරහන් ගුණය ඇතුළේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරින් පළවෙනි කරුණ තමයි මේ උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවන බැවින් අරහත්. නමුත් මේක ඇතුළේ පිංගොතේ හිතලා බලන්න අපිට පැය ගණනක් තිස්සේ පරයන්කවල වාඩි වෙලා භාවනා කරන්න තරම්, සිහි කරන්න තරම් දේවල් තියෙනවා. සංසන්දනාත්මකව සිහි කරන දේවල් තියෙනවා. මේ විදිහට සිහි කරන එක, උන්වහන්සේගේ ඒ ගුණයන් අපේ හිතින් අරමුණු කරන එක තමයි බුද්ධානුස්සතිය. බුද්ධ ගුණ අනුස්සතියට තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුද්ධානුස්සති භාවනාවෙන් කිසිම දවසක කිසිම කෙනෙකුට ධානයක් උපදවන්න බෑ. මොකද ඒ බුදු ගුණ වල තියෙන ගැඹුරු බව නිසා. එක හේතුවක්, බුදු ගුණ ගැඹුරුයි, ඒ නිසා ධානයක් උපදවන්න බෑ ඒ බුදු ගුණ අරමුණු කරගෙන. අනිත් හේතුව තමයි බුදු ගුණ හරිම පෘථුලයි, හරිම බොහෝ ගුණ තියෙනවා, අරමුණු කරලා කෙලවරක් කරන්න බෑ. ඒ වගේම ඒ බුදු ගුණ මෙනෙහි කරන්න හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා, තව තව මෙනෙහි කරන්න හිතෙනවා, නොයෙක් පරයායන්ගෙන් මෙනෙහි කරන්න හිතෙනවා. මේ නිසා අපිට ලොකු සමාධියකට යන්න බෑ බුද්ධානුස්සතියෙන්. ඒක තමයි බුද්ධානුස්සතියෙන් ධ්‍යාන නූපදින්න හේතුව. නමුත් විදර්ශනාව කරන්න පුළුවන් මට්ටමකට, එහෙමත් නැත්නම් අපිට එදිනෙදා ජීවිතයේ සමාහිත සිතකින් ඉන්න පුළුවන් මට්ටමකට සමාධියක් බුද්ධානුස්සතියෙන් ඇති කරගන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී සුභූති තෙරුන් වහන්සේ කියලා දන්නා ඉති මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක නම. උන්වහන්සේට අතීතයේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ගාථාවක් තමයි මම මුලින්ම සඳහන් කරේ දේශනාව පටන් ගන්න කලින්. භාවේහි බුද්ධානුසතින් භාවනාන මනුත්තරං ඉමං සතින් භාවයිත්වා පූරයිස්සසි මානසං. අදුමුත්තර බුදුරජාණන් වහන්සේ සුභෝති තරුණ වහන්සේ ඒ කාලේ දේශනා කරනවා බුද්ධානුස්සති භාවනාව වඩන්න. බුද්ධානුස්සතිය භාවනාවන් අතරින් අග්‍ර වූ භාවනාවයි. ඒකට හේතුව බුද්ධානුස්සතියෙන් අරමුණු කරන්නේ ලෝකෙ තියෙන අග්‍රම අරමුණ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ තියෙන, ලෝකෙ ඉන්න ආශ්චර්ය පුද්ගලයන් වහන්සේ, ලෝකෙ ඉන්න අසම සම
පුද්ගලයන් වහන්සේ ලෝකේ ඉන්න ගුණවත්ම පුද්ගලයන් වහන්සේ ඒ පුද්ගලයන් වහන්සේ වරමුණු කරගෙන පහළ වෙන බුද්ධානුස්සති භාවනාවත් ඒ නිසා භාවනාවන් අතුර අතුරින් උත්තරීතරම භාවනාව වෙනවා කියලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉමන් සතින් භාවයිත්වා මේ සතිය වඩලා පූර්වයිස්සසි මානසන් තමන්ගේ සිතේ තියෙන සියලු බලාපොරොත්තු ඔබ ඉටු කර ගනී කියලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුභෝදිතර උන්වහන්සේ උන්වහන්සේගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ අපේ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක තනතුරක් ලබන්න. ඉතින් ඒක ඒ විදිහටම ඉෂ්ට වුණා උන්වහන්සේට. අවස්ථා දෙකකදී දේවල් දෙකක් පිළිබඳව අග්‍රස්ථානය ලැබුණා, අග්‍රඨානාන්තරය ලැබුණා අපේ ශාසනයේ. ඒ වගේම බොහෝ ආත්ම භවල දිව්‍ය ලෝක වල ඒ වගේ වෙනත් සැප සම්පත් වින්දා ඒ බුද්ධානුස්සතිය ප්‍රතිඵල විදිහට. ඉතින් බුද්ධානුස්සතිය වඩන්න එදා අදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරපු හැටි තමයි ඒ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේත් අනේක ප්‍රකාරයෙන් බුදුගුණ භාවනාව වඩන්න උත්සාහ කරවලා තියෙනවා. විශේෂයෙන්ම බුදුගුණ භාවනාව ආර්යයන් වහන්සේලාට තියෙන භාවනාවක්, පෘථග්ජනයන්ට භාවන තියෙන භාවනාවක් නෙවෙයි. මොකද ආර්යයන් වහන්සේලාට තමයි බුදුගුණ අඩුවක් නැතිව තේරෙන්නේ. අපිට තේරෙන අපිට තේරෙන බුදුගුණයක් නැති තරම් කිනුතුනි ඒවත් එක සංසන්දනය කරද්දී. මොකද අපි ධර්මය හරියට අවබෝධ කරලා නැහැ, අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැහැ, අපි කෙලෙස් ප්‍රහාණය කරලා නැහැ, අපි කෙලෙස් පිටින් ඉන්නේ. ඒ වගේ సంతානයකින් අර වගේ උතුම් ගුණ අඩුම තරමේ කෙලෙස් රහිත බව කියන එකවත් අපිට හරියට අවබෝධ කරන්න අමාරුයි. ඒ නිසා ආර්යයන් වහන්සේලාට තමයි බුදුන් භාවනාව සර්ව ප්‍රකාරයෙන් සම්බුද්ධ වෙන්නේ. නමුත් අපිටත් අර කිව්වා වගේ හිතේ සමාහිත භාවයක් ඇති කරගන්න ඒ වගේ විශේෂ කුසලයක් බුදුන් කුසලය. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒකයි සුභෝදිතරණ වහන්සේට ඒ කාලෙදි බුද්ධානුස්සතිය අනුදැන වදාරේ. බුද්ධානුස්සතිය වඩන කෙනෙක් වෙනතුනි හරියට චෛත්‍යයක් වගේ පූජනීයයි කියලා ධර්ම සමාධිය කියන්නේ. බුද්ධානුස්සතිය වඩන කෙනෙක් හැම වෙලාවෙම තමන්ගේ හදවතේ තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැනයි මෙනෙහි කරන්නේ. ඉතින් හරියට තමන්ගේ හදවත ඇතුලේ චෛත්‍යයක් තැම්පත් කරලා තියෙනවා වගේ තමයි බුද්ධානුස්සතිය වඩනවා කියලා කියන්නේ. බුද්ධානුස්සතිය වඩනකොට ආනාපානසතිය වගේ ඉඳගෙන එක පරයන්කයක ඇස් දෙක පියාගෙන වඩන්න ඕනි නැහැ. තමන්ට ගෙදර අතු ගාන ගමන් එහෙමත් නැත්නම් නින්දට යනකොට නින්ද යනකම් එහෙමත් නැත්නම් තමන් වාහනයක යන ගමන් ඒ වගේම ගෙදර උයන බිහින ගමන් මේ සෑම අවස්ථාවකදීම බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්, කිසිම බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් සිහි කරන එකයි කරන්න තියෙන්නේ. උන්වහන්සේගේ අරහං අදී ගුණයන්. එතකොට ඉතිරි ගුණයන් ගැන අපි අවධානය දෙන්න උත්සාහ කරමු පස්සේ දේශනාවලදී. ඉතින් අද පිමතුන් ඉගෙන ගත්තේ අරහං ගුණය. මේක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න, විශේෂයෙන්ම මේ එන මාසය ඇතුළත දෙසැම්බර් ඉඳන් ජනවාරි පෝය වෙනකන්. එතකොට පිමතුන් අලුත් අවුරුද්ද පටන් ගන්න බුද්ධානුස්සති භාවනාවෙන් අලුත් අවුරුද්දටත් ඒක ආශිර්වාදයක් වෙයි. ඉතින් ඒක එකතු කරගන්න කියලා පිමතුන් ආරාධනා කරනවා. ඉතින් අපි තව විනාඩි 4ක් අරගෙන අර අපි ඉගෙන ගත්ත අභ්‍යාසයම නැවත කරමු. මේ නැවත පළවෙනිම කරුණේ තමයි පින්වතුන් පුහුණු කරවන්නේ. මේක හරියට පුහුණු වුණාට පස්සේ ඊළඟ දේවල් අපිට පින්වතුන් පුළුවන් පොත්වලින් බලලා හරි දහම් පාසල් පොතල උනත් තියෙනවා බුදුගුණ ටික. එක එක කරුණ තමන්ගේ භවනාවට ක්‍රමක්‍රමෙන් තමන්ට තනිව මුණත් එකතු කරගන්න පුළුවන් ක්‍රමය හරියට දැනගත්තා. මේ නිසා මේ එකම කරුණක් නැවත නැවත කියන්නේ. තවත් විනාඩි 4ක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ సంతානේ කෙලෙස් නැති හැටි, උන්වහන්සේගේ సంతානේ පරම පරිශුද්ධ වෙන හැටි, මේ సంతානත් එක්ක සංසන්දනය කරද්දී උන්වහන්සේගේ సంతානේ කොච්චර වෙනස්ද කියන එක මෙනෙහි කරන්න වාක්‍ය විදිහට බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙලෙන් දුරු වූ පරම පරිශුද්ධ సంతාන ඇති සේක. එහෙමත් නැත්නම් ඇති බැවින් අරහන් නම් වන සේක. මේ වාක්‍ය කියන්නේ ඒ වාක්‍ය කියලා ඊට පස්සේ ඒ යටතේ කොහොමද කෙලෙසුන් කෙරෙන් දුරු වෙන්නේ කියන එක මතන්න පුළුවන්. කැමති විදිහට වෙනේ කරන බුදුරජාණන් වහන්සේ ලෝභයෙන් දුරු වූ සේක, බුදුරජාණන් වහන්සේ ද්වේෂයෙන් දුරු වූ සේක, බුදුරජාණන් වහන්සේ මෝහයෙන් දුරු වූ සේක, මානයෙන් දුරු වූ සේක, දෘෂ්ටියෙන් දුරු වූ සේක, විචිකිච්ඡාවෙන් ඒ කියන්නේ සැකයෙන් දුරු වූ සේක, තීනයෙන් ඒ කියන්නේ කම්මැලි කමින් දුරු වූ සේක, උද්ධච්චයෙන් සිත විසිරීමෙන් දුරු වූ සේක, ඒ වගේම අහිරික අනුත්තප්ප කියලා තවත් කැලස් දෙකක් තියෙනවා. බුදුන් දන්නවා පවට ලැජ්ජා නොවන බව, බිය නොවන බව, මේවායෙන් දුරු වූ සේක. මේ විදිහට
පින්වතුන්ට කැමති විදිහට විස්තරාත්මකව මෙනෙහි කරන්න පුළුවන් අපි විනාඩි 4ක් ගමු.
දන්නවා බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. සති බොජ්ජංගය, ධම්ම විජය සම්බොජ්ජංගය, ඒවගේම වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියල බොජ්ජංග ධර්ම හතක් තියෙනවා. මේ බොජ්ජංග ධර්ම අතර ප්‍රීති බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය කියල කියන්නේ හිතේ ඇතිවන ප්‍රීතියට. මේක අකුසල ප්‍රීතියක් නෙවෙයි, කුසල ප්‍රීතියක්. කුසල හිත්වල ඇතිවන ප්‍රීතියට තමයි ප්‍රීති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඉතින් ප්‍රීතිය කියලා කියන්නේ සතුටට, කුසල සිත්වල ඇතිවන සතුටට. ඒ කියන්නේ කම්මැලිකමක් නැතිව හරිම පිනාගිය හිතකින් අපිට කුසල් දහම් කරන්න පුළුවන්. ඒ පිනාගිය බව තමයි ප්‍රීතිය. සතුට කියනකොට සෝමනස්සෙ නෙවෙයි, පිනාගිය බව. හිත හරිම පිරිච්ච බවක් දැනෙනවා නම්, කම්මැලිකමක් නැතුව පිනාගිය බවක්, එකට කියනවා ප්‍රීතිය කියලා. මේ ප්‍රීතිය කියන එක විශේෂයෙන්ම නිර්වාණ ගමනේදී වැදගත් ධර්මයක්. ප්‍රීතිය ඇති වෙන හේතු දේශනා කරනකොට බුද්ධානුස්සතියක් පින්වතුනි එක හේතුවක් විදිහට දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ යෝගීන්ට භාවනා කරනකොට බුද්ධානුස්සතිය වැඩිවීමෙන් ප්‍රීති සම්බොජ්ජංගය තමන්ගේ හිතේ පහළ වෙනවා. ඉතින් බුද්ධානුස්සතිය වඩන්න වඩන්න පින්වතුනි අපේ හිතේ ප්‍රීතිය වැඩි වෙනවා කියන එකනේ මේකෙන් කියවෙන්නේ. ඉතින් මුලින් බුද්ධානුස්සතියට අවතීර්ණ වෙනකොට මේක හරියට නොවැටහෙන්න පුළුවන්. හැබැයි පින්වතුන් ටිකක් ටික දවසක් වඩනකොට තේරෙයි, වඩලා තියෙන පින්වතුන් මේක දැනටමත් අත්දැකලා ඇති, පුදුමාකාර ප්‍රීතියක් තමන්ගේ හිතේ ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගුණසේ කරද්දී. ඒ නිසා ඒකත් හිතේ තියාගන්න. සමහර විට මුලදී නිකන් හිතේ වේලිච්ච ගතියක්, වියලි ගතියක් තේරෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් ශ්‍රද්ධාව තමන්ගේ හිතේ වැඩෙනවත් එක්කම පුදුම ප්‍රීතියක් තමන්ගේ හිතේ ඇති වෙයි. ඉතින් අනෙකුත් භාවනාවක් කරන අයට වුණත්, ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාව වේවා, මෛත්‍රී ආදී අනෙකුත් භාවනා වේවා කරන අයට වුණත්, බුද්ධානුස්සති භාවනාව කලින් කලට වැඩිවීමෙන් තමන්ගේ හිතේ ඒ ප්‍රීතිය ඇති කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් වෙලාව ඉක්ම වෙලා තියෙන නිසා අපි ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙමු. පින්නතුන්ට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්නට දැන් අවස්ථාව ලබා ගන්න. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි මෑණියෝ. තෙරුවන් සරණයි. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්ස, බුද්ධානුස්සතිය වැඩිීමේදී අපි කටින් එක කියන්න ඕනේද, ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝභයෙන් දුරු බැවින් අරහං නම් මනසේක කියන එක කටින් කියන ඕනේද, නැත්නම් අපි හිතින් එක හිතලා කිව්වොත් ඇතිද? මෑනියෝ, හිතින් කියලා හිතින් කීම ප්‍රමාණවත් ඇත්තටම. මොකද කටින් කියනකොට සමහර විට ඒක සමාධියට බාධාවක් වෙන්න පුළුවන්. දැන් ඇත්තටම අපි දැන් මේ භාවනාව කරද්දිත් සාමාන්‍යයෙන් තියෙන සිරිත තමයි ගයිඩඩ් මෙඩිටේෂන් වල අර ස්වාමීන් වහන්සේ කියවනවා, ඒත් එක්කම ඒ සහභාගි වෙන අයට ඒකට අනුව කියවන්න කටින් හෝ හිතින්. නමුත් ඒකෙදී අපිට තේරුණ දෙයක් තමයි සමාධියට ඒක බාධාවක් නෙ හැම වෙලාවෙම. අර ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ හරි වෙනත් ගයිඩ් කරන කෙනාගේ හඬ ඇහෙනකොට ඒ හඬ අනුව අපේ හිත යනවා. ඉතින් ඒ නිසා තමයි අර සම්පූර්ණ නිදහස දීලා තියෙන භාවනා කරන්න එක අදාළ මිනිත්තු කිහිපය. ඉතින් දැන් මෑනියෝ ඇතුළු පින්වතුන් භාවනා කරනකොට කටින් නොකියා ඉන්න තරමට හොඳයි. තමන්ගේ හිතින් එක කරන්න පුළුවන් තරමට හිතින් කරන්න. නමුත් හිත ගොඩාක් විසිරෙනවා නම් සමහර විට අපිට භවනා කරන්න අමාරු දවස් තියෙනවානේ. දැන් භවනා කරද්දී මේක විශේෂයෙන් දැනගන්න ඕන එකක් තමයි, අපි සෑම දවසක්ම එක වගේ නැහැ කියන්නේ. සමහර විට අපි දැන් දවස් දෙක තුනක් හොඳට භවනා කරලා එක දවසක් අපේ හිත ඒ මට්ටමට ආවෙ නැතොත් අපිට හරි හිතට හරි අසහනයක් ඇති වෙනවා, භවනාව හරියට කරුන්නේ නැහැ නේ කියලා. එහෙම නැහැ, එකද හැමදාම එක වගේ නැහැ. එකම හිතේ හැටි, හිත වෙනස්. ඉතින් ඒ වගේ දවස්වලට තමයි භවනාව සාර්ථකව කරෙන්නේ නැහැ වගේ හැඟෙනවා නම් කටින් කිව්වට කමක් නැහැ. එතකොට අඩුමතර මේ කුසලය හරි වෙනවානේ. කටින් කියනකොට ඒ අනුව හිත යනවානේ. ඉතින් එහෙම නැත්තම් හැම වෙලාවෙම හිතින් කියන්න පුළුවන් තරමට හොඳයි. එහිමයි ස්වාමීන් වහන්සේ. අනිත් කරුණ තමයි අපි අර දැන් මට ලෝභයක් ඇති වුණාම මගේ හිතේ දැවෙන ගතිය
පැවෙන ගතිය කියලා ඒක මට දැන් ලෝභය ඇතිවෙච්ච අවස්ථාවක ඒක මෙනෙහි කරලා ඒ භාග්‍යවතුන් වහන්සේට මේ දැවෙන්න තවෙන ගතිය නැහැ මොකද උන්වහන්සේ ඒකෙන් දුර වෙලා කියලා එහෙම හිතන එක කමක් නැද්ද? එහෙම හිතන එක ඇත්තටම හොඳයි මෑණියෝ. මං කිව්වේ එතකොට තමයි අපිට අර වැටහෙන්නේ ගොඩාක් ඒ ගුණය හිතට. එහෙමත් නැත්නම් අර කෙලෙසුන් කෙරෙන් දුර වුණා කියන වාක්‍ය සාමාන්‍ය විදිහට කිව්වත් ඇති ඇත්තටම. නමුත් ඒ වාක්‍ය කිව්වහම අපිට ඔය ගැඹුරු අර්ථය හිතට තේරෙනව මදිනි. එහෙමයි. කෙරෙන් දුර වුණා කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ විශේෂත්වය? ඇයි කෙලෙසුන් කෙරෙන් දුර වීම කෙනෙක් ගුණයක් වෙන්නේ? මේක තේරෙන්න හිතට හොඳට වැටහෙන්න තමයි ඔය විදිහට নানা ආකාර විදිහට මෙනෙහි කරන්න ඕනේ. මුලදී ඔය විදිහට මුලදී ඔය විදිහට මෙනෙහි කරලා ටික කාලයක් අර තමන්ගේ හිතට හොඳට ඒක වැටුණාට පස්සේ කෙලසුන් කෙරෙන් දුරු වූ බැවින් අරහන් නම්වනසේක කියන එක හොඳට ඕම ඇති. එහෙමත් නැත්නම් දැන් මේ ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු භාවනාව ප්‍රගුණ ස්වාමීන් වහන්සේලා ඇත්තටම අරහන් කියන වචනේ විතරයි කියන්නේ. අරහන් 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 කියලා කියන්නේ මොකද උන්වහන්සේලාට අරහන් කියලා කියනකොට ඔය අර්ථය වැටහෙනවා. බුදුරජාණන් වහන්සේගේ හිත කොච්චර පරිශුද්ධද කියන්නේ උන්වහන්සේගේ සිත කොච්චර සිසිල්ද කියන එක ඒ මට්ටමට වැටහෙන්න අර මුල් අඩිතාලම හොඳට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ පොඩ්ඩක් එහෙම සංසන්දනය කරලා තමන්ගේ හිතත් එක්ක සංසන්දනය කරලා බුදුගුණ තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා. ඒක ඇත්තටම හොඳයි මෑනි මේ විදිහට මේ තමන් එක සංසන්දනය කරන එක. වහන්සේට බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. කමක් නෑ මෑනියෝ. ඒ කියන්නේ භාවනා බුද්ධානුස්සති භාවනාවේ ටිකක් දුර ගිහිල්ලා ඉන්න අයට තමන් ඉන්න ඉන්න මට්ටමේ කරන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. දැන් සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලෝ බැවින් කියලා කියනකොට ඒකත් අරහන් ගුණයේ එක එක ක්‍රමයක්නේ. කෙලෙසුන් කෙරෙන් දුර වූ බැවින්ද, කෙලෙස් සතුරන් නැසූ බැවින්ද, සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලෝ බැවින්ද, රහසින්වත් පවක් නොකරන බැවින්ද, ඒ වගේම සියලු ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ බැවින්ද, මේ විදිහට කාරණා පහක් තියෙනවානේ ප්‍රධාන කාරණා. එතකොට ඔය අතරින් එකක් තමයි සංසාර චක්‍රයේ කෙලෙස් අර සිඳලූ බැවින්ද කියන එක. ඉතින් ඒකෙදි ඇත්තරම මෙනෙහි කරන්නේ කෙලෙස් වලින් දුර වූ බවම නෙවෙයි. ඉතින්ද කියන්නේ සංසාරය කියන එක චක්‍රයක් වගේ, අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා, සංස්කාර නිසා විඥාන ඇති වෙනවා, මේ විදිහට චක්‍රයක් වගේ තමයි අපි සසර ගමන් කරන්නේ. එතකොට මේ චක්‍රය දුවන්නේ ඇත්තට මේකේ තියෙන කෙලෙස් ටික නිසා. විශේෂයෙන්ම අවිද්‍යාව, තණ්හාව, මේ දෙක තමයි ප්‍රධාන කෙලෙස්. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි කවුරු හරි කෙනෙක් නැති කළොත් එහෙම ඒක හරියට අර ඔය සංසාර චක්‍රය කියලා කියද්දි ඒක මේ කරත්ත රෝදයක් කියලා හිතා ගන්න. කරත්ත රෝදයක්, ඒ කරත්ත රෝදයේ මැද තියෙන අර ඔය අර කෙලෙස් අර කියන වචනේ අර කියලා කියන්නේ රෝදයේ, මට ඒක සිංහල වචන මතක් වෙන්නේ නැහැ, රෝදයේ කෙලවර සහ රෝදයේ මැද පාලින් කියනවා නාභිය කියලා. මැද තියෙන අර රවුම් කොටස අතර තියෙනවනේ දිග ඒක සම්බන්ධ කරන දිග දිග ලී වගේ දෙයක්, ඒකට තමයි අර කියලා කියන්නේ පාලි. එතකොට මේ ටික කවුරු හරි කැඩුවොත් එහෙම රෝදයක මේ අර කියන කොටස විනාශ කළොත් එහෙම ඒ රෝදය දුවන්න බෑ. ඒ රෝදය විනාශ වෙනවා. ඉතින් ඒ වගේ තමයි සංසාර චක්‍රයේ කවුරු හරි අවිද්‍යාව විනාශ කළොත්, තණ්හාව විනාශ කළොත් ඒ සංසාර චක්‍රය දුවන්නේ නැහැ, ඒක නවතිනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අරයන් වෙන අවිද්‍යාව, තණ්හාව ඇතුළු අනෙකුත් කෙලෙසුත් විනාශ කළා, සංසාර චක්‍රයෙන් නැවැත්තුවා කියන එක තමයි ඒක තේරුම. එතකොට මෑණියෝ මේක අර පළවෙනියට කියපු කෙලෙසුන් කෙරෙන් දුරු වූ බැවින්ද කියන එකට වඩා ටිකක් වෙනස් අර්ථයක්. ඒක වෙනම තමයි කතා කරලා තියෙන්නේ.
නමුත් ඒ ඔය අර්ථය මෙනෙහි කළත් ඒකෙනොත් සිද්ධ වෙන්නේ අරහං ගුණය වැඩිවීමක්ම තමයි. කිසියම් ප්‍රශ්නයක් නැහැ. එහෙම මෙනෙහි කරන්න පුළුවන්. නමුත් මට මම ටිකක් විස්තර කරේ මට කියන්න ඕනිකම තිබුණේ අද අපි ගොඩාක් අවධානය දීලා කතා කරපු වාක්‍යයි මේ වාක්‍යයි වාක්‍ය දෙකක් ක්‍රම දෙකකින් අරහං ගුණයට අප්‍රෝච් කිරීමක්. ඒ කියන්නේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණා කියන එකෙන් අපි අරමුණු කරන්නේ අර උත්තරජාන් වහන්සේගේ సంతානි කෙලෙස් නැහැ ඒක හරි පරිශුද්ධයි ඒක හරි සිසිල් කියන එක. සංසාර චක්‍රයේ කෙලෙස් අර විනාශ කරගෙන යන පදයක් කරන්න අදහස් කරන්නේ උන්වහන්සේ අර සසර නැමැති චක්‍රය සින්දා කියන එක. එතකොට ඒ විදිහට බලද්දී මේක වෙනසක් තියෙනවා. නමුත් කාට හරි කෙනෙක්ට දැන් මෑණියන්ට හොඳට වැටහෙනවා නම් ওই වාක්‍ය කියද්දී මේකෙන් කියවෙන්නේ මේ සසර විනාශ කරපු එක ගැන. කෙලෙස් උන්වහන්සේ විනාශ කළා, උන්වහන්සේ සසර චක්‍රය නැවැත්තුවා. සසරක් උන්වහන්සේට නැහැ. අපිට තව අනාගතයේ සමහරට කල්ප කෝටි ගණන් යන්න ඇති ඉස්සරහට ඒ සසර චක්‍රය බුදුරජාණන් වහන්සේ විනාශ කළා. උන්වහන්සේට ඒ පරිනිර්වාණයෙන් පස්සේ තවත් ඉස්සරහට සසරක් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක කියලා ඒක අර්ථය වැටහෙනවා නම් ඇත්තටම ඔය කියන්නේ තරහං ගුණයම තමයි. අවසරයි ස්වාමීන් වහන්ස. දැන් බුදුගුණ වඩනකොට ඔබ වහන්සේ කිව්ව පරිදි මමත් සාමාන්‍ය විදිහට දැනගෙන හිටියා සමාධියට එන්න බෑ කියලා. එතකොට ස්වාමීන් වහන්ස මම මේක මෝඩ ප්‍රශ්නයක්ද මම අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් අපිට අත්න ආනිසංස පොඩ්ඩක් කරුණු වශයෙන් ඔබ වහන්සේට වදාරන්න පුළුවන්ද? මෑනියෝ, බුදුගුණ වැඩිමෙන් සමාධියකට එන්න බැහැ කියන එක කලින්ම ඒක විස්තර කරන්න ඕනි. මෙතන සමාධිය කියලා අදහස් කරන්නේ ඇත්තටම ධ්‍යාන කියන සමාධි. ඉතින් සාමාන්‍යයෙන් අපි වර්තමාන කාලයේ අනිකුත් භාවනාවලත් සාමාන්‍යයෙන් අපි දිනදා ජීවිතයේ භවනා කරනවා නම් ධ්‍යාන කියන මට්ටම අරමුණු කරන්නේ නැහැනේ. සාමාන්‍ය සමාහිත භවක්නේ අපි අරමුණු කරන්නේ. ඉතින් ඒ කියන ඒ මට්ටමට ඇත්තරම සමාධිය වඩන්න කිසිම බාධාවක් නැහැ බුද්ධානුස්සතිය. අපි කියනවා උපචාර සමාධිය. ඒ කියන්නේ ධ්‍යානයට කලින් තියෙන බොහොම නීවරණයන් දුරු කරපු සමාධි මට්ටමට බුද්ධානුස්සතිය යන්න පුළුවන්. බාධාවක් නැහැ. අර ධ්‍යානය කියන එක කියන්නේ රූපාවචර ධ්‍යාන කියලා අපි කියනවානේ. අන්න ඒ මට්ටමට තමයි මෑණියෝ යන්න බැරි බුද්ධානුස්සතියෙන් අර කියපු හේතු නිසා. එතකොට හොඳ සමාධි මට්ටමකට ඇත්තටම මේකෙ පිටිලා විදර්ශනා කරන්න පුළුවන් තරම සමාධියකට එමත් නැත්නම් වුණ දවසම ඇත්තටම හොඳ සමාහිත හිතකින් ඉන්න පුළුවන් මට්ටමේ සමාධියකට බුද්ධානුස්සතියෙන් යන්න පුළුවන්. ඊට අමතරව බුද්ධානුස්සතියේ ගුණ බුද්ධානුස්සතියේ ආනිසංස අනුසස් ගොඩාක් ඇත්තටම කියලා තියෙනවා. ප්‍රධානම එක තමයි බුදුරජාණන් වහන්සේ කෙලෙහි ශ්‍රද්ධාව දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙන එක. සාමාන්‍ය මට්ටමේ කියන බුද්ධානුස්සතිය වඩලා තියෙන පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව සහ බුද්ධානුස්සතිය ජීවිතය වඩලා අඩු කෙනෙකුගේ ශ්‍රද්ධාව සමාන කරන්නවත් බැරි තරම්. ඒ කියන්නේ අපි ධර්ම දේශනාවක් අහලා උන්ව බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන පැහැදීම සහ අපේ හිතෙන් අපි දවසට වෙලාවක් අරගෙන අපේ හිතින් ඒ ගුණ තේරුම් ගන්න මනසිකාර කරන්න අපේ නැවත නැවත වඩන්න කාලයක් ගත්තට පස්සේ ඇතිවන ශ්‍රද්ධාව කියන මේ දෙක ගොඩාක් වෙනස්. ඒකෙන් ඇතිවෙන්නේ සැබෑ ශ්‍රද්ධාවක්. ඒක හරීම ඒක කියනවා අර පෘථග්ජනයන්ගේ ශ්‍රද්ධාවෙන් නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් බුද්ධානුස්සතිය. එතකොට සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේට පහනක් පූජා කරනකොට ඇතිවන කුසල හිතට වඩා දෙගුණ තෙගුණ වෙච්ච කුසල හිතක් තමයි ඒ බුද්ධානුස්සතිය වඩන කෙනාට ඇති වෙන්නේ. මොකද එයා දන්නවා දැන් අද අපි කතා කරපු ගුණ ටිකම හිතලා බලන්නකො මේ ටික අපි හිතින් වඩලා මේ ටික අපේ හිතට හොඳට හුරු වෙලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට සිසිල් පැන් වීදුරුවක් පූජා කරද්දී අපිට මතක් වෙන්නේ මේ සිසිල් පැන් වීදුරුවේ සිසිල් බවට වඩා බුදුරජාණන් වහන්සේගේ సంతානයේ සිසිල්. ඒ සිසිල් సంతානයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ පැන් පූජා වේවා. මල් පූජා කරද්දී එහෙමයි හිතෙන්නේ මේ මල් වල සුවඳට වඩා බුදුරජාණන් වහන්සේගේ సంతානයේ සුවඳ වැඩි. සුවඳ කියලා කියන්නේ හයට දැනෙන සුවඳ මේ මම කතා කරන ගුණ සුවඳ.
ඉතින් මොකද උන්වහන්සේගේ సంతානය කිලිටි කරන කෙලෙස් දුගඳ ඒ సంతානෙ නෑ. ඉතින් මේ විදිහට නානා ප්‍රකාරයෙන් බුදුගුණ දැනෙන්න පටන් ගන්නවා. ඒක මේ ජීවිතයට විතරක් නෙමෙයි සසරටත් ඒක මහා මහා පිටු මහා පිහිටක්. කවදා හරි දවසක අනාගතේ හරි අර මෑණිව අහලා ඇතිනේ අනේ පිණු සිටුතු මසුදත්ත සුදත්ත සිටුවරයාට මුලින්ම බුද්ධ කියන වචනේ අහුණාට පස්සේ ලොකු ප්‍රීතියක් ඇති වෙලා හිතා ගන්න බැරි වෙනසක් වුණානේ චිත්තසංතානෙ මේ සසරේ පුරු කරලා තියෙන එක. ඉතින් අපේ මේ ජීවිතයේ බුදුගුණ වැඩිම විශේෂයෙන්ම අපේ సంతානේ ශ්‍රද්ධාව වෙන කිසිම දෙයකින් වැඩෙන තරමට වඩන්න හේතු වෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණය. අනිත් කාරණේ විදිහට දේශනා කරලා තියෙනවා සති වේ පුල්ලං අඤ්ඤා වේ පුල්ලං පුඤ්ඤ වේ පුල්ලං. ශ්‍රද්ධාවට අමතරව බුද්ධානුස්සතිය වඩන කෙනාගේ සතිය සිහිය වැඩෙනවා. මේක ඇත්තරම අනිත් අනිත් භාවනාවලත් වෙන දෙයක්. බුද්ධානුස්සතිය සිහිය වැඩෙනවා කියන එක. ඒ වගේම ප්‍රඥාව වැඩෙනවා. බුදුගුණ සිහි කරන අපේ సంతානේ නුවණ වැඩි දියුණු වෙනවා. ඒ වගේම පුඤ්ඤ වේ පුල්ලං අනිත් භාවනාවල වෙනවට වඩා පිනක් බුදුගුණ භාවනාවෙන් රැස් වෙනවා. මොකද අපි අරමුණු කරන්නේ ලෝකේ ඉන්න අග්‍රම පුද්ගලයාව. ලෝකේ ඉන්න ගුණයන් අතරින් වෙන කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි පුද්ගලයාගේ సంతානයේ තියෙන ගුණ තමයි අපි අරමුණු කරන්නේ. ඒ නිසා ඒක වෙන ඒකෙන් වැඩෙන පින එසේ මෙසේ පිනක් නෙවෙයි. ඊට අමතරව විශේෂ ආනිසංසයක් තමයි බුද්ධානුස්සතිය වැඩීමෙන් බුදුගුණ වඩන කෙනාට කෙනාගේ හිතේ සංඥාවක් පිහිටනවා තමන් බුදුරජාණන් වහන්සේත් එක්ක එකටයි ඉන්නේ කියන එක. يعني හරියට දැන් තමන් කාමරයේ ඇතුලේ ඉඳියත් බුදුරජාණන් වහන්සේ තමන් එක්ක ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒක හිතලා හිතලා තමන්ගේ හදවතට බුදුරජාණන් වහන්සේ සමීප වුණාට පස්සේ තමන් ගමනක් ගියත් මොන දේ කළත් බුදුරජාණන් වහන්සේ තමන් එක්ක හැම වෙලාවෙම ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ සංවාස සංඥම් පටිලබති කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකට වාසය කරනවා වගේ සංඥාවක් තමන් හිතේ ඇති වෙනවා. මේකත් විශේෂයි. ඊට පස්සේ අර මං කලින් මතක් කරපු තමන්ගේ ශරීරයත් හරියට චෛත්‍යයක් වගේ මට්ටමකට යනවා. මොකද දැන් අපි චෛත්‍යයකට වඳින්නේ වැඳ නමස්කාර කරන්නේ පූජා සත්කාර කරන්නේ චෛත්‍ය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩෙන්නේ හින්දානේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙන හින්දානේ. ඉතින් හිතන්න අපේ ඇඟ ඇතුලේ අපේ හදවතේ අපේ හිතේ බුදුගුණ නැවත 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 මනසකාර වෙනවා කියන්නේ අපේ හිතේ හරියට ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපේ හිතේ ත්‍රිපිටකයක් වැඩ ඉන්නවා වගේ අපේ හිතේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ නිසා තමන් චෛත්‍යයක් වගේ උතුම් භාවයට පත් වෙනවා. තවත් විශේෂයට අමතර ආනිසංසයක් තමයි බුද්ධානුස්සතිය වඩන කෙනෙක්ගේ හිත බුද්ධත්වය කෙරෙහි නැඹුරු වෙනවා. ඒ කියන්නේ තමන්ටත් බුදු වෙන්න හිත නැඹුරු වෙනවා. ඉතින් ඒක විශේෂ ආනිසංසයක්. මෑණියන්ට ඒ වගේම අනෙකුත් පින්වතුන්ට ඒ ප්‍රාර්ථනය තියෙනවා වෙන්න පුළුවන්, නැතිව වෙන්න පුළුවන්, නැතිව තියෙන්න පුළුවන්. නමුත් ඒ ಗುಣ වඩන්න වඩන්න උන්වහන්සේගේ ගුණයන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙලා මටත් මේ වගේ ಗುಣ යන්ගෙන් පිරි මිනිස්සෙක් අවදාහරි වෙන්න පුළුවන් නම් කියලා බුදු වෙන්න තමන්ගේ හිත නඹුරු වෙනවා. ඒකත් බුද්ධ ධනුස්සතිය විශේෂ ආනිසංසය. තව ඔය වගේ ආනිසංස ගොඩක් තියෙනවා මෑණියු. අර ධානවලට පත් වෙන්න බෑ කියන එක තමයි මේකේ තියෙන එකම වෙනස. බොහෝම මගේ හිත මහා මේ පුදුම විදිහට පිනා ගිය ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට මම නිතර බුදුගුණ වඩනවා කියන්නේ ගමනක් බිමනක් යනකොට නිකන් ඉන්නකොට බුදුගුණ වඩනවා නම් වහන්සේ කියපු ටික මගේ හිතේ දැනුණා මොකද්ද එකක්. නමුත් ඔහොම අහලා නැහැ ස්වාමීන් වහන්සේ ආනිසංස වහන්සේට බොහෝම පි. අනිත්වතුන්ට විමසන්න ගැටලු නැත්තම් අපි අද දවසර දේශනාව අවසන් කරමු. ඉතින් අපි අද දවසේ ඉගෙන ගත්තේ වගේම ප්‍රායෝගිකව වැඩුවේ බුද්ධානුස්සති භාවනාව. අපේ ශාසනයේ තියෙන විශේෂම භාවනාවක්, සමත කර්මස්ථාන 44 තියෙන විශේෂ භාවනාවක්. ඒ වගේම තවත් එකක් තමයි සමත කර්මස්ථාන අතරින්
බොහෝ භවනා බුදුරජාණන් වහන්සේලා පහළ නොවන අබුද්ධෝත්පාද කාලවල වඩන්න පුළුවන් තීර්ථකයෝ වඩනවා ඒ වගේම ඍෂිවරු වඩනවා වනාන්තරගත වෙලා නොයෙකුත් අය බුදුවරු නැති කාලවල පවා භවනා කරනවා නමුත් බුද්ධානුස්සති භවනාව වඩන්න ලැබෙන්නේ කල්ප කෝටි ගණනකට වරක් බුදුරජාණන් වහන්සේ නමක් පාරමී ධර්ම පුරලා ලෝකයේ ලෝකේ පහළ වෙලා සත්වයන්ව සසරින් එතර කරවන කාලෙක තමයි බුද්ධ ශාසනයක් ලෝකේ තියෙන කාලෙක විතරයි බුද්ධානුස්සති භාවනාවට සසරේ වඩන්න අවස්ථාව ලැබෙන්නේ ඒ නිසා පින්වතුන් අදිෂ්ඨාන කරගන්න පුළුවන් අවස්ථාවල බුද්ධානුස්සතිය වඩන්න විශේෂයෙන්ම අපි මේ මාසයේ වෙන් කරගමු බුද්ධානුස්සතියට මේ අද දවසේ ඉඳලා ලබන ජනවාරි පොයේ දවස වෙනකන් අපි දාට නැවතත් ඊළඟ භවනා වැඩසටහනෙන් මුණ ගැහෙමු. ඉතින් අපි රැස්පත් කරගන්නට යෙදුන කුසල් අපේ මිය පරලොවගේ ඥාතීන් ඒ වගේම දෙවියන්ට අනුමෝදන් කරමු. ඥාතීන් මේ පින් දැක සාදුකාර දි අනුමෝදන් දුකක සිටින නම් ඒ දුකින් මිදෙත්වා සැපයට පත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ගාථාව සජ්ජායනා කරමු. ඉදංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපේ නිවෙස් වලට අධිග්‍රහිත දෙවියන්ට, අපේ ආත්ම ආරක්ෂක දෙවියන්ට, ශාසන ආරක්ෂක දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. දෙවියොත් මේ පින් දැක සාදුකාර දි අනුමෝදන්වත්වා අපවත් ආරක්ෂා කරගනිත්වා කියන අදිෂ්ඨානයෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.